දර්මානු ශාස්සනාව සුපින්බතුනී අද ධර්මානුශාස්සනාව සිදුකරන ගෞරුණීය දේශකයණන් වහන්සේ. හක්මන කෝන්ගල බෝද්ධි මාලාකාරාමවාසේ පූජනීය මැදමහනුවර සමිතසිරී ස්වාමින්ද්‍රයන් වන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අඩවත රාගම පාර ආසිරිමාවත අංක දෙසී හතලෙස් සතර තුන ඒ තුනෙහි පදිංචි Kූ පදමිණ බෙරිඳහා චමත්්‍යයා රණවීර දියණිය දර්ගා නගරයේ මීගම සුසිරිපා නිමසේ පදිංචි කුලසිරී බද්ධවිතාන, අලවව ඕපාත ඩි හතලිස් සයේ පදිංචි රංජනි කුමාරි හාමි මාත්මිය සහ දියනියන් තිදනා සහ බෑනාවරුණුත්ති දෙනා. අද ධර්මානු ශාසනාව ජින්න බ්‍රාක්මන්න දෙවන සූත්‍ර ඇශරෙන්වන ධර්මානුශාසනාවයි. අපේ හමුතු වූ ධර්මය ශත්‍රවණී කරනටයි සූදානම් වන්නේ ධර්මස්ත්‍රවනයට පෙර තිසරන සහිත පංචසීලය සමාතන්වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු අවසරයි ස්වාමීන්ද්‍රයන්වාන්ස සාධූසාතුූ සාතු වූ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස බුද්දං සරනගczaම බුදං saරang gaczaම හම saරනගczaමි දම saang gacza සgang saangගczaම සgang saang gaczaම දතිම්පි බුද්ධං saරනගczaමි දතිම්ප බුද්hang saang gacza duතිmpi දම්ang sareang gaczaතිi dhaang sareang gacatimpi sanggang sareang gaczaතිmpi sanghang sareang gaca hatimpiබදdang sareang gaca බdha saang gaca Thphi දang saang gacza dhaang saang gacaphi sanggang saang gaca ජමීනටියම්පි සංහන් සරනං ගච්චා සරනාගමනං සම්පන්නං ආමභන්තේ පනාතිපාතාවේරමනී සික්කාපදං සමාධයාමි මානාතිපාතා වේරමණී සික්ඛපදන් සමාධයාමි අදින්නදානාාවේරමනී සික්කාපදං සමාධයාමි අදිින්නාදානාവේරමණී සික්ඛපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාවේරමණී සික්ඛපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාවේරමනී සිক্ষ. දන් සමාධයාමි මසාවාදාවරමන සික්කාපදං සමාධයාමි මුසාවාදාවේරමනී සික්කාපදන් සමාධිය සුරාමේරය මජ්‍ය පමා දට්ටානාවරමන. සික්කාපදං සමාධයාමි ස්ුරාමේරේ මජ්ජපමා දට්ඨානාවේරමණ සික්ඛපදං සමාධයාමි තිිසරණේන සද්ධං පංචසීලං දම්මංසාදුකං සුරක්ගිතංකත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමභන්තේ සමන්තා චක්කවාලේ සු අතരගචන්තු දේවතා සදදම්මංමනිරාජසස සුනන්තු සගගමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්ත දම්මස් සවන කාලෝ අයංබදන්ත දම්මස් සවන කාලු අයංබදන්ත නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දසස නමතසස භගවෙතු අරහතු සම්මා සම්බුද්දසන්ස නමතසස භගවෙතු අරහතු සම්මා සංබුදදසස ස සසා ආධත්තස්ම අගරස්මං යන්නේ හරතිභාජනං තන්තස්සහෝති අත්තාය නෝචයං තත්ත ඩයිහති ඒවංආධිපිතුලුකු ජරායමරනේනച නහරේතේවදානන දින්නං හෝති සුනහටන් යෝධකායේන සංඥමෝ වාචාය උදචේතසා තන්තස්සපේතසන්ස සුකායහෝති යංජීවමානෝ, පකරෝතිපුන්ඥන්තිති ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්මතුනිි අද ධර්මදේශනාව සඳහා ආාතෘකා වශයෙන් තබාගන්නට යෙදුනේ අංගුත්තර නිකායි තිික්ක නිපාතයි දෘතිය දේ බ්‍රාක්්මණ සූත්‍රය හෙවත් දුතිය ජින්න බ්‍රාක්්මන සූත්‍රදේශනාව ඒ දේශනාව ඇසුරෙන් ධර්මශ්‍රවනය කරන්නයි දැන් සූදානං වන්න පිංවතුන ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරා මෙෙහි වැඩසිටින එක්තරාදවසක බ්‍රාක්්මණ වංසිකයෝ දෙදෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට පැමිණියම් වන්දනාමාන කරලා එකත් පසක වාඩියුණ මේ බ්‍රාක්්මණ වංසිිකයෝ දෙන්නා බුදුරජාණන් වහන්සේ ඉදිරිී මේ විදිහේ ප්‍රකාශයක් කළා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස අපි දෙන්න ජින්නා බුද්ධ මහල්ලකා අද්දගතා වයෝ අනුපත්තා වීසං වශස සතිකා ජීවිතා අපි බ්‍රාහ්මණ වංශිකයෝ දෙන්නේ. දැන් අපි දෙන්න දිරාපත්වෙලා වයෝවෘර්ධභභාවයට පත් වෙලා. මහළුවෙලා ළමාවයස තරුණවයස වැඩිහිටිවයස යන. තුං වයස් ඉක්මවා ගිහිල්ලා. පැසුණු වයසට පැමිණිලා. භාග්‍යවතුන් වහන්ස අපි දෙන්නා අවුරුදු එකසිය විශ්සක් පමණ වයස්ගත වූ. බ්‍රාක්්මණ වංසිිකෝ දෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්ස, අපි දෙන්නාට අපි දෙන්නා, අකත කල්ලයානා අකත කුසලා අකත බීරුත්තානා. අපිට යහපත් ක්‍රියාවක් කරගන්නට බැරි වුණ. නොකළ යහපත් ක්‍රියා ඇති. ඒ වගේම, නොකල කුසල් ලැති සරලාදහස අපිට කුසලයක් කරගන්නට බැරිවුණා. ඒ වගේම ජාතිබයට ජරාභයට ව්‍යාදිබයට මරණ බයට පිහිටක් සලසාගන්න බැරිවුුණා අකත බීරුත්තාන බයට පිහිටක් සලසාගන්න බැරිවුණ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපි දෙදෙනට දීර්ගකාලයක් හිතසුව පිණිස පවතින යම් ධර්මයක් වේනම් ඒ ධර්මය දේසනා කරන සේක්වා කියලා ඉල මක් කළ එතනදී භාග්‍යවත් සම්මාසං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාක්්මනය බ්‍රාහ්මණයනි නුබලා කියන්නේ ශත්‍යයක් දැන් නුබලා දිරාපත් වෙලා වයවෘර්ධ භාවයට පත්වෙලා මහලුවෙලා තුන් වයස් පැනගිහිල්ල. පැසුණු වයසට පැමිණිලා. ඒත් නුබලාට කුසලයක් කරගන්න බැරිවුුණා නම් කල්්‍යයාන කර්මයක් කරගන්න බැරිවුුණ නම් බයට පිහිටට සලසාගන්න බැරිවුනාන. බ්‍රාක්්මණයනි ආධිත්තෝකෝ අයං බ්‍රාක්්මනා ලෝකෝ ජරාය ව්‍යාදිනා මරණේන. මේ ලෝකය ජරාවෙන්ද ව්‍යාධියෙන්ද මරණයෙන්ද ඇවිලෙමින් පවතිනෝ එසේ ඇවිලෙමින් පවතින ලෝකයහි යම් කෙනෙක් කායේන සංඥමෝ තැම්පත් කරගන්නනම් වාචාය සංඥමෝ වචනය තැම්පත් කරගන්නවා නම් මනසා සඥමෝ මනස තැම්පත් කරගන්නවානම් කයිෙන් සිදුවන වැරදි නොකොට සංවර කර ගැනීමක් වචනයෙන් සිදුවන වැරදි නොකොට වචනය සංවර කරගන්න වන්නම් මනසිං සිදුවන වැරදි නොකර මනස සංවර කරගන්න වන්නම් ජරාවෙන්ද ව්‍යාදිෙන්ද මරණෙන්ද ඇවිලෙන මේ ලෝකයෙහි ඒ සංඥමය ඒ තැම්පත් බව ඒ සංවර බව පරලවයන ඔහුට තානා තානංච ලේනංච දීපංච සරණංච, පරයනංච පරලුව යන ඔහුට ආරක්ෂාව පිණිස රැකවරණය පිණිස නැත්තන් ආරක්ෂක ස්ථානය රැකවරණය සලසාධන ස්ථානය පිහිට සලසාධන ස්ථානයක් උපකාරය සලසාධන ස්ථානයක් පිළිසරණ සලසාදින ස්ථානයක් බවට පත්වෙනවා. ඒයන්නේ පරලො යන සත්වයාට තියෙන එකම පිහිට මේ කයි තැම්පත්වීමත් වචනය තැම්පත් කරගැනීමත් මනස තැම්පත් කරගැනීමක්. දැන් මේ දේශනාවේ තියනවා අපි තේරුම් ගත යුතු වචන කීපයක්. එකක් තමයි ලෝකෝ ලෝකය ලෝකයේ කියන වචනයට සංයුක්ත නිකායි චතුර්ත භාගයේ ලෝකසූත්‍රයි හොඳ විවරණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා ස්වාමින් වහන්සේ නම විමසා සිටිය ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ලෝකය කියල කියනවා. කුමක් නිසාද ලෝකයේ කියල කියන්න. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව, ලුද්ජතීතිකු බික්කු ලෝකෝති වච්චති ලුද්ජති කියන්නේ නැසෙනවා නැසෙන බැවින් ලෝකයේයැයි කියනු ලැබේ. කුමක්ද නැසෙන්නේ එතනදී මේ ලෝකය කොටස් හතලිස් දෙහෙකට බෙදා වදාලා. ඇස කන නාසය දිව කය මනස. රූප ශබ්ද ගන්ධ රස්ස ඉස්පර්ශ සිතුවිලි රූප දැනගන්න චක්කු විඤ්ඥානය. සබ්ද දැනගන්නා සෝතවිඤ්ඥානය ඒ විදියට ගානවිඤ්ඥානය ජවහාවිඤ්ඥාණය, කායවිඤ්ඥානය මනෝවිඤ්ඥානය. අරමුණු දැනගන්න විඤ්ඥානහය. එතකොට, ඉන්ද්‍රියහයයි අරමුණු හයයි අරමුණු දැනගන්න විඤ්ඥානහයයි ඊළඟට ඇසත් රූපයත් විඤ්ඥානය තුනෙහි එකතුව නම්ම ඇසෙහි ඉස්පර්සය කනත් සබ්දයත් විඤ්ඥානය තුනෙහි එකතුව නම්මු කනෙහි ඉස්පර්ශය ඒ විදිට ඇසෙහි ස්පර්ශය කනෙහි ඉස්පර්ශය නාසයේ ඉස්පර්ශය දිවහි ඉස්පර්ශය කයේහි ඉස්පර්ශය මනසෙහි ඉස්පර්සය ස්පර්ශහයයි ඊඟට මේ ඉස්පර්ශය නිසා ඇතිවෙන සැපවේදනා හයයි ඇසෙහි ඉස්පර්ශයෙන් හටගන්න සැපවේදනාව කනෙහි ඉස්පර්ශයෙන් හටගන්න සැපවේදනාව ඒවිදිහට සැපවේදනා හයයි දුක්වේදනා හයයි මැදහත වද දැන් සියල්ල හතලිස් දෙකයි. ඉන්ද්‍රිය හයයි අරමුණු හයයි විඤ්ඥානහයයි ඉස්පර්සහයයි සැපවේදනා හයයි දුක්වේදනා හයයි මැදහත් වේදනා හයයි. මේ හතලිස් දෙකම නැසෙනවා. ඒ නිසා ලෝකයයැයි කියනු ලැබි ඊළඟට ඒ සංයුක්ත නිකායේ චතුර්තභාගයේම පලෝකදම්ම සූත්‍රය බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමින් වහන්සේ විමසනවා ස්වාමීනයේ භාග්‍යවතුන් වහන්ස ලෝකයයැයි කියනු ලැබි පතක ලෝක නම්වේද කිනම් කරුණකින් ලෝකයේයි කියනු ලැබේද පලෝක දම්මන්තිකෝ ආනන්ද ලෝකෝති වච්චති ආනන්දය මේ ලෝකය බිඳන බැවින් ලෝකයේයයි කියනු ලැබේ පලෝක දම්ම කියන්නේ බිඳන ස්වභභාවය එතනදීත් බුදුරජාණන් වහන්සේ කුමක් බිඳෙන්නේද කියලා ප්‍රශ්න කරලා ඒ බිඳන දේවල් විස්තර කරන ආනන්දයන මේ ආර්ය විනයෙහි කුමක්ද බිදන්නේ අර මුලින් කිව්ව හතලිස් දෙක මයි ඒ සූත්‍ර දේශනාවත් දේශනා කළේ එතකොට ඒ හතලිස් දෙක නැසන බැවින් ලුජ්ජතිී කියල දේශනා කළ බිඳන බැවින් පලෝක දම්මන් කියල දේශනා කළ. අන්නේ නිසා ලෝකයයැයි කියනු ලැබේ. ඊළඟට, සමිද්ධි ලෝක පඤ්ඥ කියල සූත්‍ර දේශනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගිින් සමිද්ධි ස්වාමින් වහන්සේ විමසනව ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ලෝකය ලෝකයේ යයි කියනු ලැබේ කුමක් නිිසා ලෝකයේයයි කියනු ලැබේ එතනද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමිද්දිය ඇසත් රූපත් වි්ඥානය විඤ්ඥානයෙන් දතයුතු දේවලු ඇද කනත් සබ්දයත් වි්ඥාය විඤ්ඥානයෙන් දතයුතු දේවලුත් ඇදද එවිදිට ඉන්ද්‍රිය හයයි අරමුණු හයයි විඤ්ඥාන හයයි විඤ්ඥාණයෙන් දතයුතු දේවල් ඇද්ද අන්න එතැන ලෝකයත ලෝකය යන පැනවීමත් තියෙන මේ ඉන්ද්‍රිය අරමුණු විඤ්ඥානය සහ විඤ්ඥානයෙන් දතයුතු දේවල් ඇත්නම් එතන ලෝකයත් ලෝකය යන පැනවීමත් තිබෙනු යම් තැනක ඒවා නැතිද එතන ලෝකයත් ලෝකය යන පැනවීමත් ඇතිවෙන්නේ නෑ. එහෙම නං එතනදී අපිට ගන්න පුළුවන් නාම රූප ලෝකය කියල්. ඇස කන නාසය දිවකය රූප වසයනුත් මනසත් විඤ්ඥානහයත් විඤ්ඥානහයින් දතයුතු දේවලුත් නාමවසේනුත් රූපවසේනුත් අපිට ගන්න පුළුවන් එම නං නාමරූප ලෝකයේ කියල කිව්ුවත් වරදක්නේ ඊළඟට ලෝකන්ත ගමන සූත්‍රයේ කියල සූත්‍ර දේශනාවක් තියනෙන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ කරනලද දේශනාව විස්තර කරන ආනන්ද ස්වාමින් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් කරනලද ප්‍රශ්න කිරීමකට දේශනා කරනවා ඇසත් කනත් නාසය දිවත් කයත් මනසස්. යම් කෙනෙක් අවබෝධ කලානම් එයා ලෝකය දැනගන්නවා ලෝකය දැකගන්නවා ලෝකයේ කෙලවරට තැමිණෙනු. මේ ඉන්ද්‍රිය හයතුළින් තමයි ලෝකය දැනගන්නේ ලෝකය මැනගන්නේ ලෝකය යන හැගීම ඇතිවෙන්නේ. ඉන්ද්‍රියහය නැත්නම් ලෝකය දැනගන්නෙ නෑ ලෝකය දැකගන්නෙ නෑ ලෝකය යන හැඟීමක් ඇතිවෙන්නේ නෑ. එහෙමනම් යම් කෙනෙක් මෙන්න මේ ඉන්ද්‍රිය හය, අනිත්‍ය දුක්ක අනාත්මාදී වසයෙන් විදර්ශනා කරලා සම්මස්සන ඥානය උදයව්විය ඥානය බංගඥානය බයතු පට්ටාන ඥානය ආදී විදර්ශනාඥාන පිළිවෙලින් සෝවාන් සකදාගාමි අනාගාමී අරිහත් මාර්ග පල ශාක්ෂාත් කළොත් අන්න ඒ තැනැත්තා ලෝකය දැනගන්නව ලෝකය දැකගන්නවා ලෝකයෙහි කෙලවරට පැමිණෙනු. ඒ නිසා හොඳට අපි තේරුම්ගන්න ඕනේ මෙතනදී ලෝකය කියල කියන්නේ මේ ඉන්ද්‍රිය අනුසාරයෙන් සිදුවන ක්‍රියාවලිය. තවවිදිකින් සරලුව කිවොත් ලෝකයයනු අපේ මේ ජීවිත ඇයි. මහා නිර්ද්දේශපාලයේ නිරයලෝකෝ තිරච්චානලෝකෝ පෙත්තිවිසයලෝකෝ, දේවලෝකෝ බ්‍රක්්මලෝකෝ කන්දලෝකෝ ධාතුලෝකෝ ආයතනලෝකෝ අයංලෝකෝ පරෝලෝකෝ කිය ලෝකේ විස්තර කරනවා එතන තිබෙනවා කන්ද ලෝක කියල කියන්නේ මේ පංචුපාදානස්කන්දයට ආයතන ලෝකෝ කියල කියන්නේ අජ්ජත්තික ඇස ආදී අජ්ජත්තික ආයතන හයයි රූප ආදී බාහිර ආයතන හයයි. ඒ දොළහට කියනවා ආයතන ලෝකෝ. ඊළඟට ධාතුලෝකෝ කියන්නේ ඇස රූප විඤ්ඥාන. ආදී වශයෙන් දහට ආකාරයෙකට බෙදීයන ධාතුලෝක එහෙමනම් මේ ලෝකයේ කියන්නේ අපේ මේ ජීවිතයයි තව ලෝකයේ පිළිබඳ ගොඩාක් විස්තර තියෙනවා ඉස්කන්ද එකක් ඇති ඒක වෝකාර ලෝක ඉස්කන්ද හතරක් ඇති චතු වෝකාර ලෝකෙෙවත් අරූපාවචර බ්‍රහ්ම ලෝක ඉස්කන්ද පහක් කැති සෙසුලෝක විසිහය. ඉස්කන්ද එකක් කැති අසං්ඥ සත්්‍යය ඉස්කන්ද හතරක් ඇති අරූපාවචර බ්‍රහ්මලෝක ඉස්කන්ද පහක් කැති සෙසුලෝක විසිහය. ඒ විදිහට තව ගොඩාක් ලෝකයේ පිළිබඳ විස්තර රපිටක ධර්මය තුළත් අට්ට කතා තුළත් ඇතුළත් වෙන එතකොට මේ සූත්‍ර දේශනාවේදී ලෝකය වශයෙන් ගත්තේ මේ ඉන්ද්‍රිය අනුසාරයෙන් අපි හඳුනාගන්නා වු රූප සබ්ද ගන්දරස ස්පර්ශ සිතුවිලියාදී ලෝකයක් ඉන්ද්‍රියහය කෙට කිව්ව අපේ මේ ජීවිතය නම්මු ලෝකය. ඒ ලෝකය ඇවිලෙමින් පවතිනවා ආදිත්තෝ මොනවගෙන්ද ඇවිලෙමින් පවතින්නේ. ජරාවෙන් ව්‍යාධියෙන් සහ මරණයෙන්. එතන කෙටියෙන් දක්වලා තිබෙන්නේ නත් බුදුරජාණන් වහන්සේ ජටිල භික්ෂූන් වහන්සේලා පිරිසට ගයාතීර්ථයේදී දේශනා කළ ආධිත්ත පරියාය සූත්‍රයේ විස්තර වශයෙන් ගිනි එකොළහක් දේශනා කළා මොනවද කොළහා ජාතිගින්න ජරාගින්න මරණගින්න රාගගින්න දවේශගින්න මෝහගින්න සෝකගින්න පරිදේවගින්න දුක්කගින්න දෝමනස්සගින්න උපායාසගින්න ඒ ගිනි කොලහිෙන් අර ලෝකසූත්‍රයේදී ෝකදම්ම සූත්‍රයේදී විස්තර කරපු හතලිස් දේ‍යාකාර වූ මේලෝකය ඒගිනි එකොළහෙන් ඇවිලෙමින් පවතිනු. එතකොට මේ ජින්න බ්‍රාක්්මන සූත්‍රයේදී ඒගිනි එකොළහ විස්තර වශයෙන් ගන්න නැතිව ගිනි තුනක් జරవ్య మరణ మకද జර జර జීరනత කడిచం පాలిచచం వలితచత ආయుනసංహానిి ඉంద්‍රయනంపරිపకు අం వచచతసు జరా දිරණ බවක් දිරණ ලද බවක් දත්තට ආදියෙහි කැඩුන බවක් කෙස් සුදූන බවත් හම රැලිවැටුන බවක් ආයුසයාගේ පිරහුණ බවක් ඉන්ද්‍රියයන් මෝරාගිය බවක් මෙන්න මේ තත්ත්වයට කියනවා ජරාව කියලා. මේ ජරාවේ තිබෙනවා ප්‍රට අප ප්‍රකට ජරා කියල දෙකක්. ප්‍රකට ජරාව තමයි මුලින් අර කියන ලද්දේ ජරාජීරණතාදී වසෙන්. අප්‍රකට ජරාව කියල කියන්නේ චිත්තක්ෂණයක් පාස බිඳවැටෙන නාමරූප ධර්මයන්ගේ දිරීයාම දිරාපත්වීම. ඒ ඒවා විදර්ශනා ඥානයන්ගෙන් තමයි අවබෝධ කරග්ඩ පුළුවන්. අප්‍රකට ජරාව. ප්‍රකටව පේන්නේ නෑ. විදසුන් වඩන යෝගාවචරයා අප්‍රකට ජරාව තමන්ගේ නුවනින් දකිනු මෙතනදී ගත්තේ ප්‍රකට ජරාව ජරාජීරනතාදී වශයෙන් දේශනා කළ ඒ ජරාගින්නෙන් ජීවිතය නැමති ලෝකය ඇවිලෙමින් පවතින ඊළඟට ව්‍යාදි ගින්න ව්‍යාදිි කියන වචනයට ධර්මයෙහි වචන කීපයක් තියෙනවා. ව්‍යදි ්‍යාදි ව්‍යදි දම් ්‍යාදිි දම්ම, රෝග ආබාද ආදී වශෙන් එතකොට අපි හැම දෙනාම පරිශීලනය කරන පිරිවානා පොත්වහන්සේගේ ගිරිමානන්ද සෝත්‍ර දේශනාගේ ආදීනව සංඥා කියන කොටසේ රෝග හතලිස් අටක් දේශනා කරනවා. ඒ හතලිස් අට අතර තිබෙනව වර්තමාන සමාජයේ බහුලව දකින්ඩ ලැබෙන රෝග ඒ මොනවද. අංසා ඉලකා මදුමේහු අන්සභාගය පිළිකාව සහ දියවැඩියාව. එවැනි රෝග හතලිස් අටක්. ඊළඟට එතනද ආබාධ අටක් දේශනා කරනවා. වාතයකි පීමෙන් පිතකිපීමෙන්, සෙමකිපීමෙන් තුන්දොස්කිපීමෙන්, ඉර්තු විපර්යාශයින් වැරදි ජීවිත පරිහරණෙන් උපකත්‍රම මගිින් සහ කර්ම්ම විපාකවලින් හටගන්න ආබාද එතන තියන ආබාද නමින්. ඊළඟට රෝග නමින් කියන තැංවල තියනවා දේශනාවක් දවේ මේ භික්කවේ රෝග මහනෙන රෝගවර්ග දෙකක් තියනවා. කතේ දවේ ද කායුකෝච රෝගෝ චේතසිිකෝච රෝගෝ කායික රෝග සහ සිතුවිලි මුල්කොට හටගන්නා රෝග. එතකොට ව්‍යාදිිනමින් ගත්තත් භ්‍යාදිිනමින් ගත්තත් ආබාදනමින් ගත්තත් රෝගනමින් ගත්තත් මේශියලු දේවල්ලුලින් අපේ ජීවිතය ඇවිලෙමින් පවතින ඊළඟට මරණ මරණය සිදුවන ආකාර හතරක් තියනු ඒ සත්ව නිකායේ සත්වයන්ට නියමිතවු ආයුකාලය විින්දනය කිරීමෙන් සිදුවන මරණය ආයුක්කය ප්‍රතිසන්ධිය ලබාදීමේදී හේතු වූ උපකාරවු කර්මය ශයවීමෙන් සිදුවන මරණය. ආයුෂයයි කර්මයයි දෙකම එකවර ශයවීමෙන් සිදුවන මරණය උබයක්කය මරණේ. ආයුසයයි කර්මයයි ඉතිරිවති බියදී ප ජීවිතක සිදුකරන ලද කර්මයක විපාකයක් වශයෙන් හෝ මේ ජීවිතයි පෙර අවස්ථාවක සිදුකරන ලද කර්මයක විපාකයක් වශයෙන් හෝ සිදුවන වෙනත් හේතුවක් නිසාහෝ සිදුවන උපච්චේදක මරණ ඒ හතරාකාර මරණ ගින්නෙන් මේ ජීවිතය ඇවිලෙමින් පවතිනෝ. එතකොට විස්තරාත්මකව ගිනේ කොළහයි කෙටියෙන් ගත්තුත් ගිනි තුනයි. ඇවිලෙමින් පවතිනෝ. ඒ ඇවිලෙමින් පවතින ලෝකයි පරලොව යන්න සත්වයාට තිබෙන එකම පිහිට අය සංවර කරගැනීම වචනය සංවර කරගැනීම මනස සංවර කරගැනීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ මමමුලින් මාාතෘකා කළ ගාතා තුනෙන් ධර්මය දේශනා කරනවා. ආදිිතස්මින් අගාරස්මිං යන්නේ හරති භාජනං සන්තස් හෝති අත්තාය නෝචයන්තත්ත දයිහිති. බමන තමන් ජීවත්වෙන නිවසක්. ගිනගෙන දැවෙන කල්හි යම් භාණ්ඩයක් පිටතට ගත්තා නම්. ඒ පිටතට ගත්ත බාණ්ඩ, මතු ප්‍රයෝජනය පිණිස පවතිනු යම් බාණ්ඩයක් පිටරතට නොගත්තාන ඒසිියල් ගින්නෙන් දැවිලා අලුවෙලා යනු අපි ජීවත්වන නිවසක් හදිසියේ ගි නිගත්තත් අපි වහ වහාම ඒගින්න නිවන්න උත්සාහවන්ත වෙන ඒ අතර අතට හසුවන හසුවන බඩුමොට්ටු අපි නිවසින් බැහැරට ගන්න. ඒ බැහැරට ගත්ත බඩු බාණ්ඩ අලුත් නිවසක් හදා හෝ දැවන නිවස පිළිසකර කරල හෝ මතු ප්‍රයෝජනයට ගන්න පුළුවන් යම්භාණ්ඩයක් පිටතට නොගත්තනං ඒව දැවිල යනො ඒවන් ආදිිපිතෝ ලෝකෝ ජරාය මරණේනච්ච අන්න එසේම මේ ජීවිතය නම් වූ ලෝකය ජරාවෙනුත් මරණේන ඇවිලෙමින් පවතිනු. නීහරේතේවදානේන දින්නං හෝති සුනීහටන්. ඒ ඇවිලෙමින් පවතින ලෝකයෙන් දන්දීලා යමත් එලියට ගත්තෝ තින් ඒ දන්දීලා එලියට ගත්ත දේවල් මතු ප්‍රයෝජනය පිණිසු පවතිනවා. අපි මේ ජීවිතය මෙතනින් කෙලවර කරන්නේ නෑ. මරණින් පස්සේ අපි නැවතත් පංචුපාදානස්කන්ද ලෝකයක් ආයතන ලෝකයක් ධාතු ලෝකයක් නිර්මාණය කරනවා කර්මානු රූපව ඒ කර්මානු රූපව අලුතෙෙන් හටගන්න වූ ජීවිතය නම්මූ ලෝකයට මත්තු ප්‍රයෝජනය පිණිස පවතිනවා දන්දීමෙන් එලියට ගත්ත දේවල්. සෙසු සියල්ල අක්හරල දාල මේ ජීවිතයෙන් සමුගෙන යන්න සිද්ධ වෙනු. සබ්බං පහය ගමනියන් සියල්ල හැරදමා යායුතුයි මරණයට. සමහර විට අපි වයෝවෘරධ භාවයට පත්වෙලා සේති මංච පරායන ඇඳ පිහිට කොටගෙන වාශයකරන තත්වයට පත්වෙන්න පුළුවන්. එතකොට අපි හරිහම්බ කළ වස්තු සම්පත් විල ෝ අේහි අන්නය පරිභෝග කරනවා අන්නය පරිහරණය කරනවා අපට සුසුම්හෙලා බලාසිටින්න සිද්ධ වෙනවා. ඒ නිසා දන්දීලා එළියට ගත්ත දේවල් මතුಪ්‍රයෝජනය පිණිසු පවතිනවා. යෝධකායේන සඥමෝ වාචාය උදචේතසා. තන්තස් පේතස් සුකායහෝතී යංජීවමානු පකරෝති පුං්ඥන්ති යම් කයෙන් සංවරවීමක් වචනයෙන් සංවරවීමක් මනසිං සංවරවීමක් මේ ජීවිතයේදී සිදුකරනලද යම් පුුණ්්‍ය කටයුත්තක් වෙතොත් ඒ සියල්ලත් මරණයෙන් පසු ගොඩනගෙන මේ ජීවිතයේ ආයුස වර්ණ සැපබල ප්‍රඥාදී සම්පත් ලබාදීමෙන් සුකිත මුදිත ජීවිතයක් බවට පත්කරගැනීමේ අවස්ථාවතියෙන්. ඒ නිසා පිසිියලු දෙනාම කයවචනයේ මනස සංවර කරගනිමු දානාදී කුසලධර්මයන් සිදුකරමින් මේ ජීවිතය අරතවත් ලෙස ගත කරමු මේ ධර්මදේශනාව අවසානයේ ඒ බමුණො දෙන්නා නිවන් අවබෝධ කළේ නෑ. නමුත් ජීවත්තුන කෙටිකාල සීමාව තුලදී පංචසීලේ ආරක්ෂා කරමින් හැකිතරම් පින්දාම් කරලා මරණින් මසු සුගතියේ උපත ලැබුවාය කියලා ධර්මේශඳහන් වෙන. අද ධර්මදේශනාව මෙතකින් නිමාවට පත් වෙනවා. මේ අපේ කාලසීමාව මෙැතකින් අවසං වෙනවා. අවසරයි සාමිින්ද්‍රයන් වහන්ස. අධ්‍යවස්සේ ධර්මානු ශාසනාවේ දායිකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට දෙදහස් විස්තුනේ ඔක්තෝම්බර් දහ නමහුණ දින්න සිය හැට හතර නුපන්දිනය සමන විජිත රණවර ස්වාමයාට පියාට තිරවන්සරණින් සිලු දෙවිී රැකවරණ ලැබ නිදුක් නරෝගී සුව ලැබීමටත්. මේගේ ටවඩර් රනවීර, කමලා මොනසිංහ මෝපියන්ට පින් අනමෝදන් කිීමත්.මියගේ තුසානා ඩස් ගුණවර්ධන ේ വලියම් අප්පු හමිමහතාට පින් අනමෝධන් කිරීමත්. මියගේ കേറി കു്ത കുണവർത സുനിൽ රനവീര ഉപൾ රണവര സോവിര്പിൻ അനമോതൻ കരമാ. കറി ലക്മ ൽക്കാത് സോരിട പൻ അനമോാന කිരമാ. ദേശ്ക്കാൻ വാസേ് ആശിരവത കരമാ ്രലം്ാ വാസി പിന്നതതുන් අതර മෛත്්‍රിയ പැതിരെവായ പരാത്തനാകരമി ദന ദിഷനാവി ാයි കത്തേ ගෙන കටടതുകന്നවා. കඩവത്ത രാഗമപാര ആසිര മാവത്ത് അංක ദശയ හതലෙ സരෙන් തുന്ന ඒ അ് തുനහිപതിං്ചි. පදමිණී බිරිද සහ චමත්්‍ය රණවීර දියනිය විසින්. මීගම දර්ගානගරයේ පදිංචි කුළසිරරි බද්ධේවිතාාන සහ. මහ කළුපහන තැපැල් කාරයාලේ විෂ්්‍රාමික තැපැල් ස්ථාන ධදිහිපතිනී පියසේලී කන්නංගර සහ. විින්දයා කසුන් දමිත් රන්සිකා නදුන් සයුනි අර්‍යයන දරුමුණුපුරන් විසින් දෙදාං සිස්තුනේ ක්තෝම්බර් දනමේ දිනට උපන්දිනයේ දෙන කුලසිරි බද්ධවිතාාන යනයට තෙරුවන්ගේ ආශිර්රවාදය පැතිමත්. දැනට වසරේ කුල්හකට පෙේ අභහප්‍රාප්ත පෑතිස් බද්ධවිතාන පියාණන්සා. දැන්ට වසර පහකට පෙර අභාපා්ත දිලසින් කන්නගර මෑණියන්ට පින් අනමෝදන් කිරීමත්, මහ කළුපාන පදිංචි හේරත් කන්නංගරපයාට. මතුගම සමුෘද්ධී බැංකු හිටපු කළමනාකරු විමල් බද්ධවිතාන සහෝදරයන් කුමලන්තා කන්නනංගර මාලන හෙට්‍ය කියයන සහදර සෞදරයන්ට ුණ ්‍ය අනුමොදනාාරමින් ධර්මදේශනාවේ දායිකත්වයගෙනටතු. කරන්නේ දර්ගානගරයේ මීගම සුසිරි පානිවසේ පදිංචි කොලසිරී බද්ධවිතාන වෙසෙන්.അව ඕපන්ත විස් වූ මීට මසර තුනකට පෙරා බහප ්‍රාප්තු, 1 බඩාර් පුරෂන්ට පියාට පින් අනුමුදන් කිරීමත් සුජිවත්තු. සිදින, රංජිනි කුමාරි ම මැනියන්ට කායික මානුසික නිරෝගි බව සන්ඳ ආශිරාධ පැත්ති ීමත්. ල් ීට පින් අන ෝදන් කිරීම ජිවත් සි ද නියන් ති ෑනවරන් තිද න ුර මනි ිරිය ඇතුළ තිී ත්‍රාදිින් නිරෝගී බවසා අධ්‍යාපනය ස රැකි රක්ෂ කටතු දියුණු තිවුණු වීමට මේ පුුණ කරමේ මහෝපකාරි වේවායි ප්‍රාර්ථනා කරමින් දන තිශ්න වේදදායිකත්යගෙන ටතු කරනවා. අලව පාන්ත ඩ හතලිසන් එක හි පදංచි. රංජනි කුමරිහමි ේනියන්සා දියනියන් තිදනා. බෑනවරුම් තිද නා විසි දැන් ගෞරුමිය දේශකයනන්වාස්සේ සිං චසිදු කරන පුුණ අනුවතනා. හොඳයි නම් සඳහංකල පරලෝ සැපත්තුූ සියලූම ඥාතීන් මේපිං අනුමෝදංවෙෙත්වා නරකාදී සතර අපපායෝත් පත්ති දුක්ඛෑන්ඩ පත් නොවේවා. දිවිය මානුසික සැපසම්පත් ලබත්වා. බුද්ධාදී උතුමන් නිවී සැනස පැමිණ වදාල අජරාමර් සංඛ්‍යයාත අමාමහා නිරුවාන සුවෙන් සැනසුම පිණිස එකසේම හේතුවාසනාවෙත්තුවා. එ වගේම සුජීවත්තු වාශය කරන මෞ දෙමවපියන් ඇතුළු සියලුම දෙනාටමත්. මේ පිංකම සඳහා දායකත්තුවේ දැක් වූ සියලූම දායක කාර්කාදී පින්ංවතුන්ටත්. ඒ පිංමතුන්ගේ පවුල්ලල සුජීවත්තු වාශය කරන දවාදරුවන් සහෝදර සහෝදරයන් නැතුළු සෑම සියලු දෙනාටමත්. නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් පිණිස. මේපිං හේතුවාසනාවෙෙත්වා. මෙලවිං වන්න වූ කරදර බාධක අපල උපද්‍රවාදිය වෙතොත් ඒවා හිරුදුටු ගනාාදුරක්‍ෂේෙන්. විහත විද්වංසනය වෙත්වා. සියලු දෙනාට යහපතක් සෙතක් ශාන්තියක් අභිහිෘධයක්, සැනසුමක් පිණිසම හේතුවාසනාවෙත්වා. අල්පේසාක්්‍ය මහේසාක්්‍ය ඉෂ්ට දෙවිදේවතාවන් වහන්සේලාද මපිං අනුමෝදංවෙෙත්වා දිවිය යසේසුරු වඩහ වර්ධනය කරගෙන අපේ ජීවිතවලට නිරන්තරයෙන් ආසීර්වාද කරමින් ආරක්ෂක සම්ප්‍රත්තිය සලසාධෙත්වා. දෙවියන්ද පාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන පාර්ථනාවං. දෙවියන්ට ඥාතීන්ට පින්ං අනුමෝදං කරමු. ආකාසට්టාචබුම්මට්ట දේවානාගා මහිින්න්දිකා පഞ්ഞන්තං අනුමෝදිවාචිරන් රක්කන්තු සාසනං ආකාසට්టාචබුම්මට්టා දේවානාගාම ඉන්දිකා පഞ්ഞන්ත අනුමෝදිවාචිරන් රක්කන්තු දේශනං. ආකාසට්දාාජබොම්මට්ඨා දේවානාගා මහින් දෙකා පං්ඥන්තන් අනුමවාදත්වා ජෙරංරක්කන්තු මං පරන්තේ සාධූ සාතුසා සුපින්න්නතුනි අදොතු වූ ධර්මානුශාසනාව සිදුකළ ගෞරුණිය දේශඛයාණන් වහන්සේ. හක්මන කෝන්ගල බෝදධි මාලාකාරාමවාසී පූජනීය මැදමහනුවර සමිතසිරි ස්වාමින්ත්‍රයන් වහන්සේ. අප හෙමතිනාස් සාතුන දක්තිමින් වුුණහසේට නිදුක් නීරෝගීසූ චිරිචීවනය ප්‍රාර්ථනා කරසිටමු සාතුූ සාතුූ සාතු. ඔබත් පුළුවන් ජාතික ගුවන්දලේ මෙ වැනි ධර්මානු ශාසනාවක දායයිකත්තේ ලබාගන්ට එස නම් බිඳු එක එකයි දෙකයි හැටනේ හැත්තකයි හතළි ඔස්සේ ස්ට්‍රලංකා ගුවන්තද්‍ර සංස්ථාවේ ආගමිකංශයමතන්. මෙම ධර්මානු ශාසනාව LBC. ධර්මදේශනා යටබ් නාලිකවස්්‍යතවට ස්්‍රවනය කරන්නට පුළුවන්ට ඔබ සැමට තෙරුවන්න සරණයි.